ජයග්‍රහණය කරා. මට ඇස ලක්ෂපති වැඩසටහනට ඇත්තටම යන්න ඕන වුණේ මට ලැප්ටොප් එකක් ගන්න ඔන්ලයින් ඉගෙන ගන්න. ඒක ඇත්තටම රටේ ඉන්න දුප්පත් ළමයි හැමෝටම තියෙන ලොකු ප්‍රශ්නයක්. දැන් මට ලැප්ටොප් එකක් ගන්න පුළුවන්, ඉගෙන ගන්න පුළුවන්. මේ සර්ත් මට ගොඩක් උදව් කරා. සර් මාව හොයාගෙන ඇවිල්ලා තියෙනවා. ඊයේ රෑ බලපු වෙලාවෙ ඉඳලම සර්ට නිින්ද යන්නේ නැහැලු මාව හම්බු වෙනකන්. අන්තිමට සර් කොහොම හරි මාව හොයාගෙන ඇවිල්ලා. ඇත්තටම මම ඇත්තටම සර් විතරක් නෙවෙයි සර්ගේ වයිෆ්ත් ඇවිල්ලා තිනවා. එයාත් මට ගොඩක් ආදරෙයි. එයාත් මට ගොඩක් පොත් ගෙනල්ලා දුන්න කියවන්න. ඇත්තට මේ දෙන්නම මට ගොඩක් ආදරෙයි. මට අද ආවට පස්සේ මම ඉස්සර ටීවී එකේ බලනකොට හිතනවා මෙයා නම් ඇත්තටම සුපිරි മന്ത്രി කෙනෙක්, එහෙම ඇමති කෙනෙක් කියලා. මම කවදාවත් හිතේ නෑ ඇත්තටම මේ පාලිත්‍ර දෙවරප්පේ മന്ത്രിවරයා මීට් වෙලා ෂේක් හැන්ඩිල් එකට කන්න ලැබෙවි කියලා. ඇත්තටම එයා ශ්‍රේෂ්ඨ චරිතයක්. අපේ රටේ ඉන්න හැම දේශපාලකෙක්ම එයා වගේ වුණත් ඇත්තටම එතුමා දැන් දේශපාලනේ නෑ. ඒ වගේ චරිත තිබුණොත් අපේ රට ඇමරිකාවටත් වඩා ගොඩක් උසස් තැනකට යන්න පුළුවන්. ඇත්තටම මම නම් කියන්නේ මේ රටේ හැමෝම මේ වගේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් වුණත් අපි දියුණු ජනකොට්ටාසයක් වෙන්න පුළුවන් ලෝකේ. ශ්‍රී ලංකාව කියන රට උඩින්ම බැබලේවි. ඉතින් මට විශ් කරපු, මට ප්‍රාර්ථනා කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. හැමෝගෙම ප්‍රාර්ථනා තමයි මාව මෙච්චර දුරකට ගෙනල්ලා තිබ්බේ. වාගේ ආශා ප්‍රධාන නිදායක නිලධාරීනියක් වීම. ඉතින් හැමෝම ප්‍රාර්ථනා කරගන්න මට යන්න පුළුවන් කේවි කියලා. ගොඩක් ස්තුතියි. ඊටත් ඉහළට යන්න පුළුවන්. ඒක එතනින් එතන තමයි පටන් ගැනීම. එහෙනම් ඒවා කෙලවර අපි දකින්න ලොකු. හැබැයි ඉතින් මේ 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 පුතේ රටේ සතුරු වෙන පුරන් දේවල් මේ රටේ ගොඩක් නෑ. සතුරු වෙනත් බොහොම ටිකයි තියෙන්නේ. ගොඩක් තියෙන්නේ පීඩනයකට දුකයි දෙන රටට ආදරය කරන මිනිස්සු. රටට ආදරය කරන නෑ උගත් බුද්ධිමත් ඕගොල්ලෝ කට්ටිය වගේ ටික ටික දෙනෙක් ඉන්නවනේ. ඒ අයට මේ කාලා කිරීමක් ඇති වෙනවා. දැන් මට තේරෙන්නේ නෑ. අපි කොච්චර අපි මේක අපි කොච්චර අපි දුක් විඳිනවා නඩු දාගෙන මේක කෙලින් කරන ආව අපි ඉදිරි කියන ආය කියන ඇදේ. ඔක තමයි ඉදිරි රජක දුෂණේ වංචා බොරුව කොහේනවා. ඒක අපි නරමාරි කඩන. ඒක කලගිරෙන්නේ නැහැ. මේ තාම දැක්ක අධ්‍යාපනය පැත්තට යනකොට ඒක නැති